තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණබර පින්වත්නි. බොහෝ පින්වතුන් මේ දිනවල අපෙන් අහන තවත් ගැටලුවක් තමයි, ස්වාමීන් වහන්ස සමහර සමීපතුමිය මැවුණට පස්සේ ඒ අයගේ මිනිය ළඟ පුතාලා හරි යාළුවෝ හරි එකතු වෙලා සින්දු කියනවා. අලුත් රැල්ලක් ඇවිල්ලා කනත්ත ළඟ සින්දු කියනවා, ස්වාමීන් වහන්ස මේක ගැන විස්තර කළ දෙන්න කියලා. පින්වත්නි, මුලින්ම කියන්න ඕනේ කාලෙන් කාලට එක එක රැලි එනවා. ඒ රැලි එනවා කියලා අපේ ජීවිත ඔබේ ජීවිත රැලිවලට ගහගෙන යන්න දෙන්න එපා. රැලිවලට ගහගෙන ගියෝතින් ලැබෙන ප්‍රතිඵල නම් හරිම භයානකයි. ඔය ඇත්තෝ ප්‍රඥාව ඔස්සේ ජීවිතය පිළිබඳ තීන්දුව තියන ගන්න ඕන. හැමදේම නුවණින් විමසා බලා ඔය ඇත්තෝ කටයුතු කරන්න ඕනේ. දැන් කෙනෙක් මැවුණ ගමම වෙන්නේ මොකද්ද කියලා බලන්න. බිත්තර වලින් උපදින අණ්ඩජ වේවා, ගර්භාෂයෙන් උපදින ජලාභුජ වේවා, කුණුබිම් තිබ්බෙන් කානුපාලි උපදින සංසේදජ වේවා, ඕපපාතික ඉබේම උප්පත්ති ලැබන ඒ සත්වයෝ වේවා, කවුරු වුණත් කොහේ හිටියත් ඒ හැමෝම මැරෙන ලඟ වෙනකොට ඒ ඇයට මානසන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒ ඇයට මානසන චිත්ත වීතියේ ජවන සිත්වයට ලැබෙන විපාක විඥාන, ඒ චිත්ත වීතියේ ජවනයන්ට පස්සේ තදාරම්මන භවංග ඇතිව හෝ නැතිව ලැබෙන ඒ අන්තිම චුතිසිතින් පස්සේ ප්‍රතිසන්දි විඥානයේ විදියට පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි විඥානයේ වේදනා සංඥා සංකාරයුත් එක්ක පින්වත්නි ඒ උප්පත්ති ලැබන තැනේ හැටියට ඒ රූපත් ලැබිලා නාම රූප ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. නාම රූප ධර්ම පහළවීමත් එක්කම ඒ රූප පරම්පරා වේදනා සංඥා සංකාර විඥාන ඒ පරම්පරාවල් වල අඛණ්ඩ පැවැත්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මැවුණු ගමම්ම කෙනෙක් නැවත තැනක උප්පත්ති ලැබනවා කියන එක. ඉපදලා ඒ උදවිය නැවත නැවතත් එහෙම ඇතිව නැතු යන නාම රූප පරම්පරාවක් විදිහට පවතිනවා. අපි කියමු කිහිම මිය ගිහිලා උප්පත්ති ලැබන කෙනා පාදාත්ූප ජීවීව කියලා. එතකොට පාදාත්ූප ජීවීව උප්පත්ති ලැබන කෙනෙක්ට ආහාර පාන කෑම බීම ඉඳුම් හිතුම් ඕන තැනක නම් ඉන්නේ. අර විදිහට එයාගේ මිනිය ළඟ සින්දු කියමින් එහෙම කටයුතු කරද්දී මොන වගේ තත්වයක් වීද? අපි කියමු යක්ෂයෝ වෙලා ඉපදුනා කියලා. මිය ගිය කෙනෙක් යකෙක් කියලා උපදිනවා. ගෙදර ඒ කවුරු හරි කෙනෙක් දුවේ පුතේක එක්ක හරි කවුරු හරි කෙනෙක් එක්ක තරහකින්ද. හුඟක් කාලවට මැරෙන්න ලං වෙනකොට දෙමාපියෝ හරි දූ දරුවෝ හරි කවුරු හරි ස්වාමියා භාර්යාව හරි මානසන වෙtti සමාජලාවට ගෙවල් වල දීපල පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. සැලකුවා සැලකුවේ නෑ වගේ කවුනොත් එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ වෙලාවන් වලදී අර ගෙවල් වල ඉන්න අයත් එක්ක තරහක් එහෙමත් තියාගන්නවා. එතකොට ඒ වගේ දීසේ මියගිය කට්ටිය යක්ෂයෝ අතර යක්කු අතරේම උප්පත්තිය ලැබනවා. එහෙම ඉපදලා ඉන්නකොට ඒ අයගේ නෑදෑයෝ හරි යාළුවෝ හරි කවුරු හරි ඇවිල්ලා අර කෙනාගේ මිනිය ළඟ හරි ගෙවල් වල හරි අර වගේ සින්දු බජව කියන්න ගත්තහම කොහොම තත්ත්වයක් උදා වෙයිද? පින්වත්නි, ඔය නොදන්න කමට මිනිස්සු මෝඩ වැඩක් වෙයි කදන්නේ. මෝඩ රැල්ලක් හදාගෙන තියෙන්නේ. ඒකේ මහ විශාල විනාශයක් සිද්ධ වෙනවා ඒ අයටත් මියගිය අයටත්. ඒ වගේ වෙලාවකදී ඕවන මේ කරන්න ඕනේ. මැවුන වෙලාවේ පින්වත්නි අනිත්‍ය දකින්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්මෝ නාම රූප ධර්ම වල නැවත ප්‍රතිසන්දිය ලැබලා සංසාරේ ගසාගෙන යන විදිය දකින්න ඕන. එහෙම නැතු ඔය වගේ මෝඩ වැඩක් කරන්න හොඳ නැහැ. ඒකෙන් විශාල හානි සිද්ධ වෙනවා. මියගිය අයටත් හානි වෙනවා, ජීවත් ඉන්න අයටත් හානි වෙනවා. ජීවත් ඉන්න අයට වෙන ලොකුම හානියක් තමයි අවිද්‍යාව ගොඩක් වැඩින්න පටන් ගන්නවා. ඔහොම දෙයක් කරන්න හැකියාව තියෙන්නේ අවිද්‍යාව හින්දා. සැබෑ බෞද්ධයින්ට නම් ඕක කරන්න බෑ. බෞද්ධ නොවන අයට ඕක කරන්න පුළුවන්. සැබෑ බෞද්ධයෝ ගැන උපාසක උපාසිකාවන්ටනේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන ගැන දන්න කෙනෙක්ට නම් ওই වගේ දෙයක් කරන්න හිත හදා ගන්නවත් පුළුවන් කමක් නැහැ. හැබැයි නාම රූප ස්කන්ධ ධාතු ආයතන ගැන දන්නේ නැති කෙනෙක්ට නම් ওই වගේ මෝඩ වැඩ කරන්න පුළුවන්. ඒ උදවිය මිත්‍යා දෘෂ්ටියේ හිඳ වැදී දැක්ම හිඳ ওই වගේ මෝඩ වැඩ කරන්නේ. ඒ වගේ මෝඩ වැඩ හිඳ ඒ ඇත්තෝ ලෝභී ඇති කර ගන්නවා. ලෝභයයි මෝහයයි දේසයයි මෝහයයි මෝහයයි විතරක් තියෙන සිත් මේ වගේ අනිත්‍ය දකින්න පුළුවන් වෙලාවකදීත් ඇති කර ගන්නවා කියන්නේ
ඒයගේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නම් වේගයෙන් වැඩෙන පටන් ගන්නවා කියන එක. තණ්හාවෙන් නම් ගැලවෙන්නේ ඊයට පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච තණ්හාවෙන් පියුණු අයට ඇරෙන්න වෙන නුවණැති අයට නම් ඔය වගේ දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. දුවේ පුතේක් වේවා, අම්මේක් තාත්තේක් වේවා, ආසාවෙන් අහපු සින්දු කියලා සින්දුවක් හරි මෑන වේලාවකදී පින්වත්නි කියමින් ඉන්නකොට මැරෙමින් ඉන්න කෙනාගේ ඒ චුතිචිත්තේ තේවා හසු වෙනකොට, නැත්තම් චුතිචිත්තේ ඇතිවන මේ මානසන චිත්තවීති ජවන්සිත වලට ඕව හසු වෙනකොට ඒ උදවියගේ ඊට පස්සේ ප්‍රතිසන්දිය පින්වත්නි අහේතුක දුගති වගේ තත්ත්වයකට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඊළඟ ප්‍රතිසන්දිය යහපත් තැනක් නෙමෙයි අයහපත් තැනක්, නරක තැනක උප්පත්ති ලබන්නේ. ඇයි ඒ තැනට ඔබ ඔබේ ඥාතීන් දාන්නේ? ඔය ඇත්තන්ට හොඳම කල්යාණ මිතුරා මිතුරිය වෙන්න පුළුවන්නේ ඔබේ ඥාතියාට මේ මැරෙන වෙලාවේදී. ධනංජානි බමුණට හොඳම කලන මිතුර වුණානේ අපේ සරියුත් මහරහතන් වහන්සේ. අර ධනංජානි බමුණ මිය දෙන්න ආසන්නව හිටියේ වෙලාවේ. ඒ වගේ හොඳම කලන මිතුරෙක් වෙන්න පුළුවන් ඔය ඇත්තන්ට මෑණ වේලාවේදී පින්වත්නි ධර්මානුකූල කවුණු කියලා දීලා ඒ උදවියගේ හිත පහත් තැනක පිහිටන් නැතුව උසස් තැනකට පත්වන විදිහට ඔබ කටයුතු කරන්න ඕනේ. දැන් මැවුනට පස්සේ සින්දු කියන එක තව ටික දවසකින් මැරෙන්න ලංවෙද්දී සින්දු කිය කියන තැනටපත් වේවි. මැවුනට පස්සේ පින්වත්නි ඔය ඇත්තෝ සිහිනුවන උපදවාගෙන නුවණින් කවුණු විමසලා බලන්න ඕනේ. මේ තුන කට්ටිය නැවත උප්පත්තිය ලබනවා. ඒ උපදින තැන්වලදී යක්ෂාදී තැන්වලට පත් වුණොත්, ප්‍රේත ආදී තැන්වලට පත් වුණොත් පින්වත්නි මොකද වෙන්නේ? ඒ වගේම ඒ ඇත්තෝ යම්කිසි ස්ථීර උප්පත්තියකට, ඒ කියන්නේ මනුස්ස දිව්‍ය වගේ තැනකට පත් වෙලා හිටියොත් මෙතන සින්දු කිව්වා කියලා ඒ ඇයට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? පරලොව ගිය අයට ආහාර ඉඳුම් හිටුම් ආදිය ලැබෙන විදිහට, පාදත් උපජීවී ඇතිව ලැබෙන විදිහට ඔබ කටයුතු කරන්න ඕන. ඔබ මේ වගේ ලෝභයේ දේසේ මෝහයේ වැඩෙන දේවල් කළා කියලා ඔබට වෙන්නේ හානියක්, ඔවුන්ට වෙන්නේ හානියක්. ඇයි දැන් දැනම පින්වත්නි මෙච්චර වටිනා දහමක් ඔබ ළඟ තියෙද්දි, ඒ ඔස්සේ කවුණු දකින්න පුළුවන්කම තියෙද්දි දැන දැනම අමාරුවේ වැටෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටික පිරිසකින්ද? සමාජයේ නොමග යවන මේ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් කාලෙන් කාලයට සමාජගත වීවි. ඉතින් අනිත් උදවිය අසූචිකව කියලා ඔබ අසූචිකන්න යන්න එපා. අනිත් උදවිය පින්වත්නි මේ ගැඩවිල්ල පණුවෝ ඉන්න මේ අසූචි ගොඩකට පැනලා නෑවා කියලා ඔය ඇත්තෝ ඒ විදිහට මේ නරක තැන්වලට පණින්න යන්න එපා. ඔබ නාම රූප ධර්ම ගැන දන්නේ නැත්නම් දැනගන්න. ඔය ඇත්තු ස්කන්ධ ධාතු ආයතන ආදී ගැන දන්නේ නැත්නම් දැනගන්න. දැනගෙන නුවණින් කටයුතු මෙහෙවා ගන්න. ඔබත් ඔබේ සමීපතම යොත් මෙලොවත් පරලොවත් අමාරු දා ගන්න එපා. දිගෝ ලෝකීම දෙලෝ යහපත උදෙසා යහපත් කටයුතු කරන්න. කවුරු හරි කෙනෙක් මින්මත්තට යෝජනා කළොත් ඔය ඇත්තන්ට ඒ කෙනා මැරිච්ච කෙනෙක් සම්බන්ධව මැරුණු කෙනා මේ සින්දු අහන්න කැමති. ඒ නිසා අපි ඔක්කොම මේ සින්දුව දාමු, ඒ සින්දුව කියමු. අපි මේ විදිහට මේ වෙලාවේ සතුටින් ඉමු වගේ කිව්වොත් ඔබ ඒ වෙලාවෙම තීරුම් ගන්න. එහෙම කියන කෙනා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන දන්න අය නෙමෙයි. එහෙම කියන කෙනා මේ නාම රූප ධර්ම ගැන, සසර පවතින විදිහ ගැන දන්න අය නෙමෙයි. ඔබට ඒ යෝජනාව කරපු කෙනා තදබල මිත්‍යා දෘෂ්ටිකේ, මේ සංසාර ගමන ගැන තදබල වැරදි දැක්මක් තියෙන මෝඩ පුද්ගලයෙක්. ඒ වගේ මෝඩ අඥාන පුද්ගලයින්ගේ මෝඩ බස් අහලා ඔය ඇත්තෝ සසර අනාථ කරගෙන පින්වත්නිය සසර දුක් විඳින අසරණ පිරිසක් වෙන්න නම් එපා. ඔය ඇත්තෝ නුවණැති වෙන්න, සිහිනුවණින් කටයුතු කරන්න. මේ වගේ දේවල් සමාජගත වෙන්න ඉඩ දෙන්නත් එපා. බොහෝ දෙනා සමාජය තුළ නොම ගිහිල්ලා අමාරු වැටේවි, දෙලොව අමාරු වැටෙන මේ වගේ මෝඩ වැඩ පින්වත්නි කාලයෙන් කාලයට ඉදිරියටත් මතුවේවි. නමුත් ඔය ඇත්තෝ ඒව මතුවන වෙලාවේදීම ධර්ම විනයානුකූලවම දැකලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීලා සමාජයට නිවැරදි මඟ පෙන්නන යහපත් කලන මිතුරෙක් මිතුරියක් වෙන්න. තෙරුවන් සරණයි.